මොකද ධර්මයෙන් ලෝකය පිරිහෙන්න පිරිහෙන්න ශ්‍රද්ධාවෙන් ලෝකයා පිරිහෙන්න පිරිහෙන්න ඕවා කෙරෙහි තියන ආ වූ ඇල්ම තව තවත් වැඩි වෙනවා ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔය පැත්ත ඔය නස්ත්‍රාස්ත්‍ර ජෝතිෂ හඳහන කියන කාරණා කවදාක්වත් දශමිකින්වත් අඩු වෙන ධර්මයක් නෙමෙයි නෝනා අදට වඩා හෙට වැඩි වෙනවා හෙටට වඩා අනිද්ද වැඩි වෙනවා ඒ වැඩිවීම තුල මොකක්ද අපි දකින්නේ මිනිස්යාගේ මෝහේ අවිද්‍යාවේ වැඩිවීමයි බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා නෝනා මේ මහපට ඇඟිල්ලට ගන්න පස් tikai නැවත සුගතිගාමී උපතක් ලබන්නේ කියලා ඒ කියන්නේ නෝනා ඒකෙන් මොකද්ද බුදුරජාන් වහන්සේ හඟවන්නේ මේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන තියෙන්නේ මේ නියතිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියන කාරණේ එනයිති ලෝකයේ ස්වභාවය ගැන අපිට දෙන්න අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා මෙච්චරයි සද්ධාව සකස් කරගෙන ඉන්නේ ඇයි මෙච්චරක් සකස් කරගන්න ඉන්නේ අනිත්‍යයේ සියලුම දේවල් අන්න සීලවතෝල සරණ නිහිල අන්න සීලවතෝල සරණ යන තාක්කල් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව සකස් වෙන්නේ නැහැ ඒ නිසා අපේ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ නෝනා මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා මේ මානුෂ්‍ය ලෝකයේ ඉහළම කෙනා සක්විති රජුරෝ එයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එනම් බලන්න මහා බ්‍රහ්මයාත් වන්දනා කරන සක්‍රයාත් වන්දනා කරන සක්විති රජුරෝත් වන්දනා කරන බුදුරජාණන් වහන්සේ කියන ඒ අයෝමේ ශක්තිය අපි පිළිගන්න වෙනව නෝනා. ඒ අයෝමේ ශක්තිය අපි ළඟ තියෙද්දි අපි ප්‍රේතයෙක්ගෙන් භූතයෙක්ගෙන් හඳහනක නැත්තම් රාහුගෙන් කේතුගෙන් පිළිසරණ සොයාගෙන යනවා කියන කාරණේ තේරුමක් නැහැ. තේරෙන්න එනිසා අපි බුදුරජාණන් වහන්සේගේ අයෝමේ ශක්තිය නොදන්නා නිසාමයි මේ අන්න සීලවුතයන්ට බැඳලා තියෙන්නේ. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ අයෝමේ ශක්තිය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අයෝමේ ශක්තිය අපේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ නෝනා අපි රාහුද කේතුද සෙනසුරුද දකින්නේ තවත් අන්න සීලවුතයක් එහෙම නැත්නම් දුර්වල බලයක් හැටියට විතරයි. මොකද ඊට වඩා ශක්තියක් අපි තුල කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඊට වඩා ශක්තියක් අපි තුල මේ සියලුම බලවේග දමණය කළා වූ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය අපි තුල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශක්තිය අපි තුල නැති නිසාමයි බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අපි තුල නැති නිසාමයි නෝනා අපි මේ අන්න සීලවුතවන්ට බැඳිලා යන්නේ. ඒ නිසා ලෝකය අදට වඩා හෙට මේවාට නැඹුරු වෙනවා. හෙටට වඩා අනිද්දා මේවාට නැඹුරු වෙනවා මේවා නිවැරදි කරන්න අපිට පුළුවන් කම නැහැ මේ ලෝකය මේ අවිද්‍යාවෙන් මෝහයෙන් බර වෙන ලෝකය දෙස බලලා ලෝකය කමටහනක් කරගෙන නෝනා අපි ලෝකයෙන් එතර වෙන තැනටයි එන්න ඕනේ එතෙන්ටයි අපි එන්නේ නැතු මේක ගැළවිල්ලක් නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා ඔතන තමයි අපේ කමටහන වෙන්න ඕනේ වෙන දෙයක් නෙමෙයි මේ නියසිලෙන් ගන්න පස් ප්‍රමාණයයි සුගතිගාමි වෙනවා කියන්නේ නම් අපි ලෝකයෙන් මේවා බලාපොරොත්තු නොවී ඉන්න පුළුවන් කමක් නැහැ මේක තමයි ලෝකය කැමැති කෙනෙකුට යන්න පුළුවන් කැමැති කෙනෙකුට බුදුරයන් වහන්සේගේ නියසිලෙන් පස් කැටයක් වෙන්න පුළුවන් ඉතින් කැමැති දේ තෝරගන්නයි අපිට තියෙන්නේ ඒක උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ නැතුව අපිට වළක්වන්න බෑ නෝනා තේරෙනවද